आई बोलते आई बोल कुते आई आई बोलते ओ आई बोलते මුලින්ම කරන්නේ සිංහල පාඩමක් අසාලිවීම අද කරන්නේ නෑ සිංහල පාඩම් ඊළඟ පාඩම අපි ආරම්භ කරමු දැන් අපි අලුත් විදිහේ පාඩම් ටිකකට ඇවිල්ලා තියෙන්නේ නේද අපි කියන්නේ ඒවට වියා ආ හොඳයි පුතේ අගිය සතියේ අගිය සතියේ ඔයාලා කරා මේ මතක ඇති ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද නේද හරි සතියේ අපි නාම පද ගැන කරා නේද ඔව් ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී ඡේදයක් දීලා ඇති ප්‍රාණවාචී නාම පද රවුම් කරන්න අප්‍රාණවාචී නාම පද අප්‍රාණවාචී නාම පද කොටු කරන්න කියලා නේද හොඳයි एक वाले इलाके केरल लेते आवश्यक वाशिंगटन में यह नाम पुत्र आप ही इलाके पार्ट में टे आमु वाले मासूका लिया ने स्त्री लिंग का नाम पद हाँ पुरुष लिंग का नाम पद स्त्री लिंग का नाम पद हाँ पुरुष लिंग का नाम पद स्त्रीलिंग नाम पद हा पुरुषलिंग नाम पद ඔයාලට මතක ඇති එක වසරේ ඉඳලම स्त्रीलिंग पुरुषलिंग नाम पद ඔයාලා ඉගෙන ගන්න නේද එක වසරේ ඉඳලම අපි ඉගෙන ගන්නවා අම්මා කිව්වොත් තාත්තා හරි මම ස්ත්‍රීලිංග නාම පද කියන්නම් ඔයාලා පුරුෂලිංග නාම පද මට කියන්න හොඳේ අම්මා තාත්තා තාත්තා අයියා නංගි මල්ලි මල්ලි ආච්චි තියා තියා ආ කුල්ලා मितुरा मितुरा इतुरिया अरे गिरवा गिरवी कुकुला कुरुली किकिली और राज तुमा ने तम राज राज तुमी राजिनिया वैद्यवरिया वैद्यवरिया මම කීපයක් දෙන්නම් ඔයාලා ස්ත්‍රීලිංග නාම පද කියන්න. හොඳේ? මකන්නේ පුරස. මුලින් ස්ත්‍රීලිංග නාම පද පුරුෂලිංග නාම පද කියන්න. මුලින් කරගන්න. සබ් පුරුෂලිංග නාම පදයේ ඉස්සරහින්ද
ස්ත්‍රී ලිංග නාම පද ලියන්න ඕනේ. ඔව් මෙතන ඉස්සරහින් ලියන්න. නාම පදය මේ මාතෘකාව උඩින් මාතෘකාව ඒක දිගට ලියන්න ලියලි වරයිස ලියලි වරයිස හොඳයි තාමනස හරි හරි ඉවරයි සර් සාමනස ඉවරයි සර් මුල්ලා කියන එකට මොකද්ද වාරේ සාමනස නාම කද්ද කිරිලි ඔව් කිරිලි කිරිලි කිරිලියන් කිරිලි 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 මතක ඇති වාරට දෙක වසරේදී සහ ඔව් දෙක වසරේදී සහ තුන වසරේදී පෑනකින් කොටු කරගන්නද පාට පැන්සලකින් කොටු කරොත් හොඳයි හොඳයි හරි සිංහයාට පෑනකින් කොටු කරන්නද දේ සිංහ දේනු सिंह देनुव आओ पाठ पैसे लेके कोटु करा रखा मत ने भाई पुते इन्हें देनुव दी बालम ओ मुकंद में सिंह देनुव ने में तो मैं हाथरा वासरे टा वो यार टा तीबे ने छेदे ने मैं पाठ बटा दाल छेदे मामा पेन ने नवा इतना कोटे पेन वाले पास मामे किया हुआ नवा ඔයාලා හොඳට අහගෙන ඉන්න. හොඳට. ඔන්න දැන් ඔයාලා අහගෙන ඉන්න තියෙන කතා කරන්න නෙවෙයි. right.
හොඳයි මේ තියෙන්නේ අප විදුහලේ පිපෙන කැකුළු විවිධ ප්‍රසංගය ලබන මස පැවැත්වේ එහිදී වනගත දරුවෝ නාට්‍ය ඉදිරිපත් කිරීමට නියමිතය එම නාට්‍යයෙන් කැලෑවේ සිටින සත්ව පවුල් දෙකක් අතර සුහදතාව පියාපායි මගේ යහළුවා වන මිහිර ප්‍රධාන නළුවා ලෙස ඇතාගේ චරිතය රඟපායි මගේ යෙහෙළිය වන මිහිරි ප්‍රධාන නිළිය ලෙස ඇතින්නගේ චරිතය රඟපායි අනෙක් පවුලේ සාමාජිකයන් වන්නේ කොටියා සහ කොටි දෙනයි මගේ සහෝදරයා වන තිසර කොටියාගේ චරිතයත් මගේ සහෝදරිය වන තිසරි කොටි දෙනගේ චරිතයත් උපාති ඔන්න කේතේ හරි දැන් ඔයාලත් නිශ්ශබ්දව කියවන්න අප විදුහලේ පිපෙන කැකුළු විවිධ ප්‍රසංගය ලබන මස පැවැත්වේ අප විදුහලේ පිපෙන කැකුළු විවිධ ප්‍රසංගය ලබන මස පැවැත්වේ එහිදී වනගත ලබන සිටින සත්ව පවුල් දෙකක් අතර විදුහලේ පිපෙන කැකුළු විවිධ ලබන මස यमना හොඳයි කියවල ඉවරද? මේ චරිතයක්. හරි කියවල ඉවරයි. උසස්. උසස්. සාලුවේම ලියන්න නැද්ද? ආ නැවතත් කියවල ඉවරයිද? හරි හරි. දැන් අහගෙන ඉන්නකෝ. දැන් මේ ඡේදයේ සාලුවේම ලියන්න නැද්ද? ඔව් මේ ඡේදයේ පුතේ ස්ත්‍රී ලිංග නාම පද හා පුරුෂ ලිංග නාම පද දැන් ඔන්න ඔයාලා දැක්කා නේද ස්ත්‍රී ලිංග නාම පදයි පුරුෂ ලිංග නාම පද ඔව් දැන් මේ ඡේදයේ තියෙන මම ඔයාලට පුරුෂ ලිංග නාම පද කියන්න ඔන්න ඔයාලට මතක නම් මට ඊට අදාළ ස්ත්‍රී ලිංග නාම පදේ කියන්න බලන්න යහළුවා කියන පුරුෂ ලිංග නාම පදයට මොකද්ද තිබුණේ එළිය එළිය නළුවා එළිය 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 ඇටින්න ඉන්න පොටියා කොටි දෙන සහෝදරයා छेदे मम ओयालट एवन्नम ओयाला वगुवट यटिन छेदे लिया गन्न हंदद සාගරියා ගන්න ඕනද? ඔව් මේක ඇඳ ගන්න.
වගුව මීට අදාළ ඡේදය දැන් ඔයාලා කියවුවා මොකද්ද සර් කිව්වේ ඔව් ඔයාලා දැන් මේ වගුව ඇඳ ගන්න සාගරියා ගන්න ඉඩ දෙන්න ඕනද දැන් වගුවට යටින් අපි ලියමු ඡේදය නේද වගුවට යටින් ලියමු එතකොට ඉඩ තියා ගන්න ඕනේ නැහැ ඉස්සල වගුව ඇඳ ගන්නකෝ හරි අපි සාමාන්‍ය වැස්සෙන් අඳින්නද වගුව ආව කමක් නැහැ ආ මතක තියාගන්න මේ අකුරු වරද්දන්න එපා නේද දැක්කද ඔයාලා ලියලා තියෙන විදිය මේ පුරුෂ ලිංග කියලා ලියලා තියෙන්නේ තනි වචනයක් විදියට මම මේ ඔයාලා වරද්දන තැන් පොඩ්ඩක් රවුම් කරලා පෙන්වන්නම් ඔව් පුරුෂ ලිංග තනි වචනයක් නේද ස්ත්‍රී ලිංගත් එහෙමයි තනි වචනයක් නාම පද කියනකොට වචන දෙකක් නාම පද පැහැදිලිද එතකොට මේ යහලුවා කියන එකේ මූර්ධජ ලුයන්න නේද යෙහෙලිය කියනකොට එතනත් මූර්ධජ ලයන්න නනුවානිලියෙත් ඒත් එහෙමයි ඒව වරද්දන්න එපා මෙතන කොටි දෙන කියලා ලියනකොට මේ දාන්තජ මේ දයන්න තියෙන්නේ නේද අර මහ ප්‍රාණ දයන්න නෙමෙයි සිංහ දේනුව ලියනකොට මහ ප්‍රාණ දයන්න හැබැයි මෙතනදී එහෙම නැහැ කොටි දෙන හොඳයි ඉවරද ඔව් සර් නෑ සර් ඉවරයි Really, you were nice. Saheli, Tanu, really, you were nice. Really, you were nice. ටිකක් පාඩම් කරගන්න දෙපැත්තට කියවන්න යහලුවා යෙහෙලිය නළුවා නිලිය
ඇතා ඇතින්න එහෙම කියවන්න. එතකොට තමයි අපට පාඩම් මතකයේ තියෙන්නේ. නේද? හොඳට දෙතුන් වතාවක් කියවන්න එක. අනිත් පැත්තට කියෙව්වත් කමක් නැහැ. යෙහෙලිය යහලුවා, මෙලිය නළුවා. එහෙමත් හොඳයි. දෙපැත්තට ඔව්. ඒ දෙපැත්තටම කියවන්න. ඉවරය හොඳද? හොඳට පාඩම් වෙලා තියෙන්න ඕනේ හැම එකක්ම වරදින්න බෑ. වරද්දන්න බෑ. සමහර විට පේපර් වලදී ඇතින්න කියලා දුන්නොත් නේද? ස්ත්‍රීලිංග පදයේ ඇතින්න දුන්නොත් පුරුෂ ලිංග පදයේ අලියා කියලා ලියන්න බෑ හොඳද? දැන් මෙතන තියෙනවනේ ඇතින්න නම් පුරුෂ ලිංග පදයේ ඇතා. නේද? ඒපාර එතෙන්දී අහන්න ඔයාල අලියා ලිව්වොත් හරිද සර්? හරිද? නේද? එක එක වහම බෑනි දැන් මෙතන දීලා තියෙන ඇත්ත ඇත්තා නම් ඇතින්න ඇතින්න නම් ඇත්ත තේරුණාද ඒකයි පාඩම් කරන්න කියන්නේ අකුරු වැරද්දුවත් වැරදි හොඳද හරි පුතේ එහෙනම් අපි මම මේක WhatsApp එකට දානවා ඡේදය සහ මේ දෙක ඔව් ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට ඒක බලා ගන්න පුළුවන් लियागन बैरी उना नेद हरे दें ओको यार दें पारा करगान नोन नेद इट पासे मैं स्त्रीलिंग का नाम पादा हाँ पुरुषलिंग का नाम पादा दाहया इतने दाहयाक तीन वाले नेद हमें के में दाहयाक तीन वाले तो बटे ओवा කටපාඩම් කරගන්න ඕන ඕනනම් තව යාළුවෙක් එක්කතු වෙලා අහගන්න පුළුවන් මේ තරණයක් විදිහට අහගන්න පුළුවන් දෙන්නත් එක එකතු වෙලා හරි හොඳයි අපි යමු එහෙනම් ඊළඟ මේකෙම ඊළඟ වැඩේට ඒක වචන හා බහුවචන නාම පද ඕන අලුත් මාතෘකාවක් දැන් ඕන අර ඡේදය ලියන්න ඉඩ තියන්න වෙනවා හොඳයි ගොඩක් යන්නේ ඡේදය ලියන්න ඡේද ලියන පිටු භාගයක් විතර යාම. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ ඔය ඡේද ලියලා ඒ ලියන හැම ඡේදයක්ම පාට පැන්සලකින් ලස්සන කොටු කරගන්න ඕන. හොඳද? අනිවාර්යයෙන්ම කොටු කරන්න ඕන. ප්‍රින්ට් කරනවා නම් අලවලා ඒ කොටුවක් අඳින්න වටේ. එතකොට තමයි ඒක පැහැදිලිව තියෙන්නේ. හොඳේ? හරි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. एक नाम पद वर्ग मुखाद नाम पद वर्ग एक वचन हा बहुवचन नाम पद एक वचन हा बहुवचन नाम पद एक वचन हा बहुवचन नाम पद एक वसरे दी देख वसरे दी तुन वसरे दी अभी मेव इगड़ गाता एक मातुका लियगम मम एक वचन नाम पद टी का किया नाम होदान बहुवचन नाम पद किया एक किया නේද පුතේ ඒක කියලා කියන්නේ එක්කෙනෙක් ආ බහු කියන්නේ ගොඩක් කියන එක දැන් ගස කියලා කිව්වොත් ඒක වචන නාම පදයක් ඒක නාම පදේ මොකක්ද ගස 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 ඔන්න දැන් මම අහනවා මල මල ගල 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 අම්මා ඉෂයෝ උදැල්ල
Udalu. Pot. Umur. Lamai. Oh, ini papa. Mama. Api. එහෙනම් මම ඒවා දැන් අපි එක වසරේදී දෙක වසරේදී තුන වසරේදී කියන කණි පොලේ උතේ මම දෙන්නම් මම දෙන්නේ ඒක වචන නාම පද ඔයාලා ලියන ඕන බහුවචන නාම පදේ හොඳේ මම කීපයක් දෙන්නේ ඔක්කොම දෙන්නේ නැහැ රයිට් මෙන්න ඩියමු අපි अरे बहुत इतने नाम पद लिया नहीं थी सर इवराई इवराई सर कर ला इवराई सर कर हाँ हरी आप ही है ना बालू गाले गाल गाल ओ तातला उदल तातला ओ उदलू शिष्या उदलू ओ शिष्यो शिष्यो आई मैं सर रोग का कटुक रखना होंगे ओ कटुआ कैंडल गाने वाले थे පාට පැන්සලකින් පාට පැන්සල. හරි දැන් අපි යනවා ඔයාලට තියෙන හතර වසරේදී අපි ඉගෙන ගන්න අලුත්ම ඡේදය. හොඳයි මම මේ ඡේදය මුලින්ම ඔයාලට කියවන්නම්. හොඳද? ඊට පස්සේ ඔයාලා මේ ඡේදය ඇසුරෙන් අපි සුට්ටක් ඉන්න මේ ඡේදය ඇසුරෙන් ඔයාලා මේකේ තියෙන ඒකවචන සහ බහුවචන නාම පද හොයා ගන්න. හොඳද? හරි. හරි මම දැන් පෙන්නන්න හදන්නේ. සර් හොයාගෙන ලියන්නත් ඕනද? හොයාගෙන ලියන්නත් ඕන. පස්සේ ලියමුකෝ දැන් අහගන්නකෝ. ඉද්දමල්ගොඩ විද්‍යාලයේ සෑම වසරකම පැවැත්වෙන ප්‍රදර්ශනය මෙවරද උත්කර්ෂවත් අයුරින් එම විද්‍යාලයේදී පැවැත්විණි. අප විද්‍යාලයේ 4 වන සහ 5 වන ශ්‍රේණිවල සිසු උදේ එම ප්‍රදර්ශනයේ නැරඹීමට ගියහ. ප්‍රදර්ශනය ආරම්භ වනතුරු අපි පිට්ටනියට ගොස් පේලියට සිට ගතිමු.
වෙනත් පාසල් වලින් පැමිණි සිසුන්ද පිට්ටනියේ පේලි සැදී සිටිනු අපි දුටුවෙමු. ස්වල්ප වේලාවකින් ප්‍රදර්ශනය ආරම්භ වී පේලියේ මුලටම සිටී පාසලේ සිසු කණ්ඩායමට අංක 1 කුටියට ඇතුළු වීමට අවසර ලැබිණි. සිසු කණ්ඩායම් වලට පේලි අනුපිළිවෙලින් අනෙක් කුටි කරා යාමට සංවිධායක මණ්ඩලයෙන් උපදෙස් ලැබුණි. අප පන්තිය භාර ගුරුවරයා අප සමගද අප පාසලෙන් ගිය අනෙක් ගුරුවරු තම තමන්ගේ පන්තිවල සිසු සමගද ප්‍රදර්ශනය බැලීමට ගියහ. මෙහි පොත්පත් හා සංගරා ප්‍රදර්ශනය සඳහාද කුටියක් වෙන් කර තිබිණි. එම කුටිය නැරඹීමට අප තුල වූයේ ඉමහත් ආශාවකි. මා කැමැතිම ලේඛකයා වූයේ මාටින් වික්‍රමසිංහ මහතාය. ලෝක පූජිත ලේඛකයෝ නම් පොතද එහිදී අපට දැකගත හැකි විය. අප රට ඇතුළු ආසියාතික රටවල් පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන කුටිය අප කාගේ සිද්ගත් ප්‍රදර්ශන කුටිය විය. මෙම ප්‍රදර්ශනය අධ්‍යාපනික මට්ටමින් ඉතා ඉහළ තත්ත්වයක පැවතුණු බව අප සැම දෙනාගේම අදහස විය. මිනිත්තු දෙකයි දෙන්නේ. මොකද සර්? ඔව් මිනිත්තු දෙකයි දෙන්නේ කියවල ඉවර කරන්න. මොකද? ඉද්දමල් ගො ඉද්දමල් ගො ඉවරයි සර්. ඉවරයි සර්. හරි කියවෙවත් නැතත් මෙම ඡේදය මම ඔයාලට WhatsApp එකට දානවා. දාලා අපිට තියෙන පුතේ මේකෙන් මේ ඒක වචන සහ බහු වචන නාම පද වෙන වෙනම අර වගුවක ලියන්න. මෙන්න මේ වගුව ඇඳ ගන්නකොට අක්කාලා දානවා. වගුවෙන්ද සර්? සර් කාමෙන්දන? අපේලිය පේලි තිබුණා නේද? කණ්ඩායම කණ්ඩායම් ගුරුවරයා ගුරුවරු රට රටවල් ලේඛකයා ලේඛකයෝ
වගු අඳින ගමම පාඩම් කරගන්න පුතේ හොඳද මෙන්නට වඩා අමතර ඒක වචන බහු වචන පද හොයන්න යන්න අවශ්‍ය නැහැ හොඳද අපි සිලබස් එකේ තියෙන ටික සොයාගත්තා නම් දැන් පහ වසරෙදිත් තියෙනවා ඒ ටිකත් අපි දැනගනිමු ඉස්සරහට දැනට අපිට මේ ටික සොයාගත්තා නම් ඇති අමතර පොත්වල තියෙනවා ඒවත් කමක් නැහැ දැනගන්න එක හොඳයි නමුත් මේ ටික අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕනමයි පේලිය පේලිය